සුබ නත්තලක් වේවා ඔබට. අද අපිට නත්තල්. ජේසුස් වහන්සේ ආයෙත් බලාපොරොත්තුවක් අරගෙන අපේ සිත් සදන්වල ඉපදිලා. ඒ ඉපදීම කොයි තරම්නම් සුන්දරද. අපි හැමෝටම දැනෙන්නට ඕන මේ ඉපදීම. ජේසුස් වහන්සේ අපේ හදවතේ ඉපදෙනකොට අපිට තියෙන මේ සතුට. උන්වහන්සේ නිකම්ම ඉපදෙන්නේ නැහැ අපේ හදවතවල. උන්වහන්සේ බලාපොරොත්තුවක් අරගෙන අපිට සුවයක් අරගෙන අපේ ජීවිතේ ගැළවීම අපිට සනිටුහන් කරලා අපේ ජීවිතවලට උන්වහන්සේගේ බල සාමය සමාධානය ශාන්තිය සෞභාග්‍ය යසීසර මේ හැමදේම අරගෙන උන්වහන්සේ අපේ හදවත්වල ඉපදෙන්නේ. හැබැයි මේ හදවත්වල ජේසු ඉපදෙනකොට අපේ හදවත උන්වහන්සේට ඉපදෙන්නට පුළුවන් අඩුම ගාන ගවමඩුවක්වත් වෙන්නට ඕන ප්‍රමාණයෙන්. එහෙම නැති වුණොත් උන්වහන්සේට ඉපදෙන්නට බැරි වෙනවා අපි. මහා විශාල මන්දිරයක් නොවුණත් අපේ හදවත අඩුම ගානේ පිරිසිදු ගවවරුවක්වත් ගවමඩුවක්වත් අපි කරගන්නට ඕන අපේ හදවත. එහෙම නැතුව කොහොමද උන්වහන්සේ අපේ හිතවල ඉපදෙන්නේ? එනිසා මේ නත්තල අපිට අද දවසේදී මේ නත්තල හරිම විශේෂ නත්තලක් කරගන්න. අද දවසේදී ඔබ නත්තල සමරති බුරුවාටෝපේට නේ පුහුමාන්නේ නෙමෙයි. අලුත් ඇඳුම් ඇඳයි කියලා අපිට නත්තල් නැහැ. අලුත් කෑම හම්බුනා කියලා අපිට නත්තල් නැහැ. එහෙම නැත්නම් අපි සූදුවට සුරාමට ඇබ්බැහි වෙලා මේ නත්තලේදී කාවා බීලා ජොලි කරලා කෑ ගහලා රණ්ඩු කරලා නේ, ඒක නත්තල් නෙමෙයි. අපි හිතන එක නත්තල කියලා. කෙනෙක් කියනවා සල්ලි තියෙනවා නම් හැමදාමත් නත්තල් කියලා. සල්ලි නෙමෙයි නත්තල කියන්නේ. ස්වාමීන් වහන්සේ අපිට දෙන සාමය, අපි කියන සාමයේ කුමාරයාණන් අපේ හදවත්වල ඉපදෙන්න කියලා. ඒ නිසා අද නත්තල් දවසේ පුංචි දෙයක් කරන්න. ඔබේ හිතේ උන්වහන්සේගේ සාමය ඉපදෙන මේ මොහොතේදී, උන්වහන්සේගේ සමාධානය ඔබේ හදවතේ ඉපදින මේ මොහොතේදී ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඔබ අමනාප, ඔබ තරහා, ඔබ කාලයක් තිස්සේ කතා නොකරන, වෛරයක් තියෙන, හිතේ කහටක් තියෙන, වැඩි මූණ දෙන්නට කැමති නැති ඒ අයව අද දවසේදී ඔබ හොයාගෙන යන්න. ඔවුන්ට ජේසුගේ සාමය පතන්න. ඔවුන්ට ස්වාමීන් වහන්සේගේ නාමයෙන් සමාව දෙන්න. මේ නත්තල එතකොට ඔබට අමතක නොවන නත්තලක් වෙනවා. අවුරුදු ගානක් කතා නොකර කෙනෙක් ගාවට යන්න ලේසි නෑ. ඒත් මේ නත්තලේදී ජේසු ඔබේ හදවත තුළ ඉපදෙනවා නම් ඔබට ඒක කරන්නට පුළුවන් වෙනවා. එනිසා යන්න. අද දවසේදී ගිහිල්ලා කාගාවට හරි ඔබගේ හිතේ කහටක් තියෙන, අමනාපයක් තියෙන, පොඩි කොස්සක් තියෙන, රුකුලක් තියෙන කෙනෙක් ගාවට ගිහිල්ලා ඔබ කියන්න. ඔබට සුව නත්තලක් වේවා. මට සමා වෙන්න කියලා කියන්නේ. මේ නත්තලේදී අපි ඒ තරහ මරා නැති කරලා සාමයෙන් ජීවත් වෙමු කියලා කියන්නේ. ජේසුට ඔබේ හදවතේ ඉපදෙන්නට මෙලෙස තැනක් හදලා දෙන්න. ඔබ සමට නැවතත් සුබම සුබ නත්තලක් වේවා. ජේසු පිටයි.